ප්‍රමතුමා මම කැමති මේ සංවාදයේ වෙනත් පැත්තකට යන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මම අවධානය යොමු කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශී මේ දෝෂණයෙන් තුර කාර්යක්ෂම පාලනයක් කියන කොටසේ එක්තැනක තිබෙනවා ඉදිරි දශකයේ තුල අපේ රට ලෝක සන්තුෂ්ටි දර්ශකයේ ඉදිරියම සිටින රටක් බවට පත් කරන්න කටයුතු කරනවා කියලා මගේ ප්‍රශ්නය යොමුනේ ආචාර්ය සුරේන් රාඝවන් මහත්මයාගේ පැත්තට මේ මොකක්ද මේ සම්බන්ධයෙන් තිබෙන වැඩපිළිවෙල स्तुति मम हितने प्रश्न पीलुतुर्देन खलीन मैं अशोक राय साहपू मे प्रवेश मे फलमी मतावट छंदे दमन सामने मे अवस्था प्रश्न पीलुतुर्देन गमु मगे मे प्रवेश मे फलमी मतावट छंदे दमन शास्त्र के अन्त मिलेनियल की मे विधायन पास इपदन आय एक दशम नमयाक मिलियन आय इन ए आयट अवश्यकर तम के फलमी छंदे पावचक्र मे बुद्धिया बुद्धि में तीरने दैंग मिथन मतुवेन दैंग मिथुमा आसो प्रश्न वोल्ट मतुवेन्े टेक्निकल प्रॉब्लम्स हरिहट गराज्य वाहन कैरलतीनो बासुन तुंदने कैबिल कियनो मेहमत मैं मे गराज्य हदर नो नहीं गल अम किसी के नोट तीर मैं मे वाहन को हमें वेड करानी अत्र मैं हदगढ़ पास हदर निस्सल एक राज्य निर्माण यदि अवश्यवाणे राज्य निर्माण किरी मसंदाहू एक्तरा विधेयक देशपालनिक प्रवेश पक्ष नडत्कर्णकतावक महित ए तले अभी गण्यवश्यु प्राश्ने वेदगत्ते राज्य निर्माण आचार्य राघवन वर्तमी उभे अदहसट गरुकण ये वगेम मे वगे संवादेक अभी यदि ना मतुवन देशपालन शास्त्रे मतुवन खरुणु विविध प्रतिकटबल विविध तलबल सागच्छावट गण स्तुति उभे अवस्था पैदली उन हदन भव हेमदाम दुन कि लिडक न मे लिडक සරකුණක් පමණයි ඒක නිසා බුද්ධිමත් වෛද්‍යවරයෙක් කරන්නේ උණ හැදෙන්නේ ඇයි කියන හොයන එක පක්ෂ ඇතුවීම් පක්ෂ කැඩීම් සහ ඔය වෙනි සියලුම තාර්කික ප්‍රශ්න මතුවෙන්නේ රාජ්‍ය නිර්මාණයේදී බලය ලබා ගන්නට පක්ෂයක් ඇති කිරීම සහ බලය ලබා ගැනීමේදී ඇයි බලය ලබා ගන්නේ ඇයි ආණ්ඩුව ඇති කරන්නේ අපි ආණ්ඩුව ඇති කරන්නේ රාජ්‍යයක් සඳහා රාජ්‍යයක් නැතුව ආණ්ඩුවක් තියෙන්න බැහැනේ එහෙනම් මොන වගේ රාජ්‍යයක් අපට අවශ්‍ය කියන කතිකාව අවුරුදු 72 30 අපි කරමින් පවතිනවා विविध अदहस तिबेनवा विविध मतवाद तिबेनवा लिबरल वादी अदहस तिबेनवा वामांचक अदहस तिबेनवा मिन्न मे प्रश्न निसा थमाय अपट अवश्यवेन्ने श्रीलंका वे नवंबर मासे प्रकाशित वुनु ओब सेलुदु नाम दान्नवा मम देमल संभवयक् तियेन केनेक मेरटे वार्गिक प्रश्नयक् तिबुन बव वार्गिक प्रश्नयक् तिबुन वार्गिकय कियला हंदुन्वागत्त प्रश्नयक् तिबुन बव एतनदी ए सियलुम गमनन पस्से नवंबर मासे मतुवेन प्रतिपल अणु अभी दावा फलमुनि मतावट सिंह पमणक्वन छांदवलिन मतुवेन अदहसक्ति मे अदहस मुखद निश्चित काल उत्तर निश्चित प्रश्न प्रश्न उत्तर दूषण 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 संबंध प्रश्न दूषण दूषण पालन पारीक्षा ලෝක සන්තුෂ්ටි දර්ශකයේ ඉදිරියෙන්ම තියෙන රටක් බවට ලංකාව පත් කරනවා කියලා. හරි. ඇයි අපිට එහෙම එකක් අවශ්‍ය වෙන්නේ? සහ මොකක්ද ඒ සඳහා තිබෙන වැඩපිළිවෙල ඔබේ? ඉතින්ට අපිට යන්න අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් යහපාලන කාලයේ සහ ඊට කලින් තිබුණු පාලනය යහපාලනයේ ඇතම් වෙලාවට හොඳ කොටස් තිබුණානේ. ඇයි මේ යහපාලනේ කඩා වැටුනේ? එතකොට පහත මට්ටමින් විතා ලොකු උද්ඝෝෂණයක් වතුනා. ඊට කලින් තිබුණු රාජ්‍ය ප්‍රබල රාජ්‍ය. ඒ ප්‍රබල ආණ්ඩුව කඩා වැටෙන හේතු උනේ ඔය දූෂණය කියන මාතෘකාව. එහෙනම් අපි ඔය ශාස්ත්‍රකයන් කියලා කියන පළමු කණ්ඩායම පළමුවතට ඡන්දේ පොඩි 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 කොන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා නෑ කොන්ට්‍රඩික්ෂන් එකක් නෑ මම මුලදීම මම ප්‍රවේශ ලබා ගත්තේ මම කිව්වා අපේක්ෂකයන් කරන කතාවට වඩා වෙනස් කතාවක් කරන්න මට ඉඩ දෙන්න කියලා නමුත් අපේක්ෂකයන් මේ මොහොතේදී පක්ෂයේ ඔබතුමා මේ මොහොතේදී අපේක්ෂකයන් කරන්නේ Tamange දිනුම ලබා ගන්නට ඒක සාධාරණයි ඒ සඳහා වූ අවශ්‍ය කරන එක ඡන්දයක් හෝ ලබා ගැනීමට ලබා ගැනීම සාධාරණයි මුත් මගේ දායකත්වය වන්නේ එසේ පස්ට් ඔෆ් ඕල් ද හැපිනස් පිළිබඳව මම හිතන්නේ අවුරුදු 20කට කලින් බූටානේ ජන අගමැතිතුමා එතකොට එයා රජ වෙලා හිටියේ එයා දුන්නා එයා කිව්වා මේ ලෝකයේ පුරා තිබෙන එක එක මාපක වුණාට වඩා තනි පුද්ගලයන්ගේ සම්සෘත්තිය තනි පුද්ගලයන් self satisfaction වෙන සමාජයක් තමයි ඇති කියලා ඒක දැන් UN එකෙන් පිළි අරගෙන තියෙනවා happiness index කියලා happiness index කියන්නේ මොකද්ද බෞද්ධ රටක් හැටියට මම හිතන්නේ අපේ නිර්වචනය කරන්නේ හොඳයි අපි අපි මෙහෙම තේරුම් ගමු දැන් එතෙන්ට තමයි යන්න ඕනේ අපි මම හිතන්නේ ප්‍රශ්නේ උනේ ඔය හැපිනස් ඉන්ඩෙක්ස් එකට අපි යන්න ඔව්
ඔබේ දේශපාලන පක්ෂය තුල තියෙන ප්‍රොසීජර් එක මොකක්ද? මම හිතනවා ආර ප්‍රතිපාටි මොකක්ද කියන්නේ? මම හිතනවා අපිට අපේ භූමියට එරෙහිව යන්න බෑ හැප්නස් ඉන්ඩෙක්ස් එක. ඒ නිසා පළවෙනි කාරණය විය යුත්තේ මේ කන්සියුමරිසම් නියෝලිබරල් වාදයේ විසින් අප වෙත මුදාහැර තිබෙන හිසකෙයි සිට දන දක්වා පතුල දක්වා මුදාහැර තිබෙන මේ පරිභෝජනවාදය පරිභෝජනවාදයට එරෙහි වුණු කොවිඩ් කොවිඩ් කාලේ අපිට මම හිතන්නේ ලැබුණු ආශිර්වාදයයි. පරිභෝජනයට නැතිව අල්පේච්ඡ විදිහට බුද්ධාගමේ උගන්වන විදිහට ජීවත් වෙමේ හැකියාව. හැපිනස් කියන එක අපි ජාතික මට්ටමින්, සමාජීය මට්ටමින්, අනිපුද්ගල මට්ටමින් අපි නිර්වචනය කළ යුතුයි. එයට පසුබිම් වන සංස්කෘතික පදනමක් තිබෙනවා. ඒ සංස්කෘතික පදනම හරහා අපි ගමන් කළ යුතුයි. ඒ ක්‍රියාමාර්ගය තමයි මේක සඳහන් කර තිබෙන්නේ.